पुते ඔන්න අදත් ඔයාලගේ 12 ශ්‍රේණියේ කෘෂි විද්‍යාවට අදාළ එක් නිපුණතාවයක් සාකච්ඡා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් දරුවනේ අද අපි ඔයාලට කතා කරන්නේ ඔයාලගේ 12 වෙනි ශ්‍රේණියට අදාළ 5 වෙනි නිපුණතාවය වෙන බීම් සැකසීම යටතේ එන එක් නිපුණතාවයක් නිපුණතා මට්ටමක්. එහෙනම් දරුවනේ අපි බලමු මොනවාද අද අපි කතා කරන්න යන්නේ කියලා. මේ පාඩමේ ඒ කියන්නේ භෝග වගාව සඳහා උචිත පරිදි පාංශු පරිසරය සකස් කරයි කියන නිපුණතාවය යටතේ නිපුණතා මට්ටම් 5.3 ඒ කියන්නේ බිම් සැකසීම සඳහා උචිත උපකරණ පිළිබඳ විමසා බැලීමක් තමයි අද අපි කරන්නේ. එහෙනම් දරුවනේ මං හිතන්නේ මේ බිම් සැකසීම පාඩමේ තියෙන උපකරණ පිළිබඳව ඒ උපකරණ පිළිබඳ අපි කොහොමද ඒවයි ක්‍රියාකාරීත්වය සහ ඒවයි කොටස් පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් මේ කොටසෙන් අද අපි සිද්ධ කරනවා. එහෙනම් දරුවනේ අපි බලමු මොනවාද මේ නිපුණතා මට්ටම යටතේ ඔයාලා අත්පත් කරගත යුතු කුසලතාවයන්. මේ පාඩම අවසානයේ බිම් සැකසීමට යොදා ගන්නා උපකරණ විවිධ නිර්ණායකයන් ඔස්සේ වර්ගීකරණය කිරීම. බිම් සැකසීමට ගන්නා උපකරණ. ඊළඟට පසහා භෝග අණුව යෝග්‍ය බිම් සැකසීමේ උපකරණ කොහොමද තෝරාගන්නේ කියලා ඔයාලා ඔයාලට හැකියාව ලැබෙනවායි කොහොමද තෝරාගන්නේ කියලා. එහෙනම් ඔයාලට මතක ඇති මම පසුගිය පාඩමෙන් අපි පසුගිය පාඩමෙන් බිම් සැකසීම පිළිබඳ සිද්ධාන්ත බිම් සැකසීමේ පියවර මෙන්න මේ කරුණ ටික ඔයාලට බොහොම පැහැදිලිව අපි කතා කරා. බිම් සැකසීමේ අරමුණු බිම් සැකසීමෙන් සිදුවන භෞතික ජෛවීය හා රසායනික වෙනස්කම් බිම් සැකසීමේ අධියර සුවිශේෂී වූ බිම් සැකසීමේ ක්‍රම භෝගය හා අවස්ථාවට සුදුසු බිම් සැකසීමේ ක්‍රම සහ වීවගාවට සිදු කර ලබන බිම් සැකසීම පිළිබඳ අපි කතා කළා මතක ඇති. එහෙනම් දරුවනේ අපි ඒ පරණ දැනුමත් එක්ක ඔයාලා බිම් සැකසීමේ පියවර ඒ පියවර අනුව අපි කොහොමද උපකරණ තෝරාගන්නේ කියන එක ඉතා වැදගත් අද අපි ඔබට කතා කරනවා මේ මේ නිපුණතා මට්ටම යටතේ. ඉතින් දරුවනේ මං හිතන්නේ ඔයාලා පසුගිය පාඩමේ දැනුම හොඳට තිබුණොත් තමයි අද පාඩම හොඳට තේරුම් ගන්න පුළුවන්. බිම් සැකසීමේ පියවර පිළිබඳ ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. බිම් සැකසීමේදී භාවිතා කරන උපකරණ පිළිබඳ අපි හරියට තීරණයක් ගන්න නම් අපි පියවර පිළිබඳ හොඳට අවබෝධ කරගන්න ඕනි. මට මතකයි අපි ගිය සැරේ කතා කරා ප්‍රාථමික බිම් සැකසීම මූලික බිම් සැකසීම යටතේ ප්‍රාථමික බිම් සැකසීම ද්විතීක බිම් සැකසීම හා අතුරියත් ගෑම පිළිබඳ කතා කළා. ඒ අනුව අද අපි ඒ දැනුමත් භාවිතා කරලා මෙන්න මේ විදිහට බිම් සැකසීමේ උපකරණ වර්ගීකරණය කරනවා. මෙතන පුතේ ඔයාලට පේනවා බිම් සැකසීමේ උපකරණ. මේ බිම් සැකසීමේ උපකරණ ප්‍රධාන නිර්ණායක දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන් දරුවනේ. ප්‍රධාන නිර්ණායක දෙකක් යටතේ ඒකේ පළවෙනි එක තමයි බිම් සැකසීමේ අවස්ථාව. අපි ගියවර පාඩමෙන් කතා කරා බිම් සැකසීමේ අවස්ථාවන්. පියවර යටතේ අවස්ථාවන් කතා කළා. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම, අතුරු යත් ගෑම කියන අවස්ථාවන් යටතේ අපි තෝරා ගත යුතු උපකරණ වෙනස් වෙනවා. ප්‍රාථමික බිම් සැකසීමට ඊට ගැළපෙන උපකරණයක් භාවිතා කරන්න ඕනේ. ද්විතීක බිම් සැකසීමට ඒකට ගැළපෙන උපකරණයක් භාවිතා කරන්න ඕනේ. අතුරු යත් ගෑම සඳහා ඒකට ගැළපෙන උපකරණයක් භාවිතා කරන්න ඕනේ. එහෙනම් දරුවනේ ඔයාලගේ ඒ සියලුම දැනුම භාවිතා කරලා අපි ඒ වර්ගීකරණය කරනවා. ඊට අමතරව ඔයාලට පේනවා දෙවන වර්ගීකරණය කරනවා යොදන බලය අනුව. ඇත්තටම ඔයාලා මං හිතන්නේ කුෂිකාරික බිම්වල බිම් සකස් කරනකොට ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට මිනිස්සු වැඩ කරනවා උදැල්ල වගේ දේවල්. තවත් සමහර වෙලාවට ට්‍රැක්ටර් භාවිතා කරනවා. තව සමහර වෙලාවට ගවයින් මී ගවයින් වගේ සතුන් භාවිතා කරනවා. ඔය විදිහට දරුවනේ අපි බිම් සැකසීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන බලය අනුව අපිට මේ විදිහට බිම් ඒ උපකරණ ප්‍රධාන තුනකට වර්ග කරන්න පුළුවන්. මිනිස් ශ්‍රමය භාවිතා කරන උපකරණ වලට බොහොමත්ම හුරුයි මේවා. ඊට අමතරව
සතුන්ගේ ශ්‍රමය භාවිතා කරන උපකරණ ඊට අමතරව යාන්ත්‍රික බලය භාවිතා කරන උපකරණ මං කියන්නේ දරුවනේ ඔය යාන්ත්‍රික බලය කිව්වහම අපිට තියෙන දිවිරෝධ ට්‍රැක්ටර් සිවුරෝධ ට්‍රැක්ටර් අන්න ඒ විදිහට කොහොමද අපි මේ බලය භාවිතා කරන්නේ කියලා පැහැදිලිව මම මේ විස්තරාත්මකව ඔයාලට කියා දෙන්න පටන් ගන්න කලින් මම අද පාඩම ඔයාලා අද පාඩම අවසානයේ ඔයාලට හැකියාව තියෙනවා ඕනිම උපකරණයක් දැක්කොත් රූප සටහනක් දැක්කොත් මොකද්ද මේකේ බලය මොන අවස්ථාවරද මේක භාවිතා කරන්නේ උපකරණයේ ව්‍යුහය නිරීක්ෂණය කළා ඔයාලට ඒ දැනුම ගන්න පුළුවන් විදිහට තමයි මම අද ඔයාලට පාඩම පැහැදිලි කරලා දෙන්නේ සමහර අවස්ථාවලදී අම්මෝ මේ කුෂිකාර්මික උපකරණ කිව්වහම ගොඩාක් සිසුන් චකිතයට පත් වෙනවා ටිකක් අමාරුයි හරි අමාරුයි මේවා තේරුම් ගන්න ඒක නිසා එහෙම නැහැ බොහොම සරලයි අපිට මේ උපකරණය දිහා බලලා සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට පුතේ මම ඔයාලට අද කියලා දෙනවා ඒක නිසා අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ බිම් සැකසීමේ අවස්ථාව අනුව මේ තියෙන්නේ ඔයාලට රූප සටහන් තුනක් පෙන්වලා තියෙන්නේ බිම් සැකසීමේ අවස්ථාව අනුව ප්‍රාථමික ද්විතීක සහ අතුරියත් ගෑම කියන අවස්ථා තුනක් පෙන්නුම් කරන රූප සටහන් තුනක් තමයි මේ තියෙන්නේ පුතේ ඔයාලට මතකයි ප්‍රාථමික බිම් සැකසීම කියලා කිව්වේ ශේෂ්ත්‍රයේ ඉස්සෙල්ලාම අපි කරන්නේ පස පෙරලීම එහෙනම් ශේෂ්ත්‍රයේ පස පෙරලීම සිදු කළ හැකි ආකාරයේ ව්‍යුහ සහිත ශේෂ්ත්‍රයේ පස පෙරලීම සිදු කර හැකි ආකාරයේ බලයක් සහිත ව්‍යුහයක් සහිත උපකරණ තමයි අපි පස පෙරලීම සඳහා භාවිතා කරන්නේ ඊට අමතරව අපි ද්විතීක බිම් සැකසීමේදී ඔයාලට මතකයි අර ප්‍රාථමික බිම් සැකසීමේදී පෙරලන ලද විශාල පස් කුට්ටි කුඩා කොටස් බවට පත් කිරීම රළු කොටස් ඉවත් කිරීම පස සියුම් ව්‍යුහයක් බවට පත් කිරීම තමයි ද්විතීක බිම් සැකසීමේදී කරේ එහෙනම් දරුවනේ ද්විතීක බිම් සැකසීමේදී ඒ විදිහට කැට පොඩි කරන්න පුළුවන් උපකරණ තමයි අපි භාවිතා කරන්නේ ඊළඟට අතුරුයත් ගෑම මට මතකයි මම ඔයාලට පැහැදිලි කළා අපි අතුරුයත් ගෑම කියන්නේ ශේෂ්ත්‍රයේ භෝගයේ තිබියදීම සිදු කරන ලබන බිම් සැකසීමේ ක්‍රියාවන්. එහෙනම් දරුවනේ ශේෂ්ත්‍රයේ භෝගයේ තිබියදීම සමහර උපකරණ භාවිත කරනවා මම ওই තුන්වෙනි රූප සටහනේ ඔයාලා දැක්කේ හැම එකක් ශේෂ්ත්‍රයේ භෝග පෙළි අතර වල් මර්ධනය කිරීමේ සමහර උපකරණ තියෙනවා. ඒ උපකරණ කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා එහෙනම් දරුවනේ ඔන්න ප්‍රාථමික ද්විතීක අතුරුයත් ගෑම කියලා අපි ප්‍රධාන කොටස් තුනකට වර්ගීකරණ කළා අපි එකින් එක විස්තර බලමු ඊට කලින් යොදා ගන්න ලබන බලය යොදා ගන්න ලබන බලය දැන් මම ඔයාලට කියා දෙනවා යොදා ගන්න උපකරණයක් දිහා බලලා අපි කොහොමද මේ උපකරණය වැඩ කරන්නේ මොන බලයෙන්ද කියලා හොයාගන්න දැන් පළවෙනි එක තමයි මිනිශ්‍රමය. ඉතින් ඒක නම් දරුවනේ ඔයාලා හැමෝම දන්නවා එදිනෙදා ප්‍රායෝගිකව උදැල්ලක් මුල්ලුවක් රේකයක් ඒ වගේ උපකරණ සාමාන්‍යයෙන් මිනිසාට අල්ලගන්න මිටක් සහිතව එහෙම නැත්නම් හැඬලයක් සහිතව ඒ වගේ ප්‍රායෝගිකව ඔයාලා එදිනෙදා මිනිශ්‍රමයෙන් ක්‍රියා කරන උපකරණ සරලව අඳුරාගන්න ලේසි දරුවනේ. ඊළඟට තියෙනවා වල සමහර අවස්ථාවල දැකලා තැ දැන් නම් අපි කුෂිකාර්මික ශේෂ්ත්‍රවල සුලභව දකින්නේ නැහැ දරුවනේ සතුන් භාවිතා කිරීම සතුන් භාවිතා කරලා අපි කොහොමද කුෂිකාර්මික උපකරණ ක්‍රියාත්මක කරවන්නේ පුතේ අපි දැන් උපකරණයෙන් උපකරණය පාඩම් කරන්න ඕනි නැහැ උපකරණයෙන් උපකරණය පාඩම් කරන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් නගුල් වර්ග තියෙනවා සමහර පෝරු වර්ග තියෙනවා සතුන් යොදාගෙන ක්‍රියාත්මක කරන. එතකොට මම ඔයාලට දැන් පෙන්නන්නම් ඒ වගේ උපකරණයක ආකෘතියක්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ සතුන් භාවිතා කළා උපකරණයක් ක්‍රියාත්මක කරන්නේ. මේ පුතේ මං අතේ මම මේ උපකරණය ඔයාලට ගෙනාවේ එක පැහැදිලි කරන්න. එතන මේ සමාන උපකරණයක් දැක්කොත් ඔයාලට තීරණය කරන්න පුළුවන් අන්න මේක ක්‍රියාත්මක කරන්නේ සත්ව ශ්‍රමයෙන් තමයි කියලා. මේ මං අතේ තියෙන නගුලක්. හරි උපකරණය ඔයාලා දැනගෙන නැති වෙන්න පුළුවන් ඒකට කමක් නැහැ. මේ උපකරණය පුතේ දැන් මේ
හරක් දෙන්නෙක් ඉන්නවා. ඔයාලා දන්නවා පොඩි කාලේ මේ හරක් දෙන්නගේ බෙල්ලට තියලා වියගහක් බැඳලා තියෙනවා. වියගහ කියලානේ අපි මේකට කියන්නේ. එතකොට මේ වියගහට සම්බන්ධ කරලා මේ වගේ දිග ලීයක් තියෙනවා. ඔයාලට පේනවා ඒකේ කට්ට සහිතයි දිග ලීයක් තියෙනවා. එතකොට අපි මේකට කියනවා පතකඩේ හෙවත් නගුල් ලීය. ඊට පස්සේ තමයි තියෙන්නේ මෙතන නගුල් තලය. මේ තමයි මේක මේක මේ හරක් දෙන්නව දක්කගෙන යන මෙතන මිනිසා මෙතනින් තමයි අල්ලගෙන යන්නේ. එහෙනම් පුතේ මෙහෙමයි. මේ වගේ දිග නගුල්ලියක් සහිත පත්තකඩයක් එහෙම නැත්නම් දිග නගුල්ලියක් සහිතව යම් උපකරණයක තිබ්බනම් අපිට බොහෝමයක් සතුන් මගින් ක්‍රියාත්මක කරන උපකරණ මේ විදිහයි. දිග නගුල්ලියක් තියෙනවා. ඒ කියන්නේ මේ හරක් දෙන්නගේ මේ බෙල්ලට තියලා මේ වියගහට ගැට ගහන ලීය තමයි ඒ. ඒක නිසා ඔයාලා යම් උපකරණයක් දැක්කොත් මේක පොඩි අනුමානයක් ගන්න පුළුවන්. එහෙනම් මේක ක්‍රියාත්මක කරන්න නම් සතුන් ඕ අවශ්‍යයි කියලා. මොකද මේක උදැල්ලක් වගේ නෙවෙයිනේ නේද? උදැල්ලක් වා ට්‍රැක්ටරයකට සම්බන්ධ කරන එකක්වත් නෙමෙයි. ඔයාලට බොහොම පැහැදිලිව පේනවා මේ වගේ දිගටි ලීයක් තියෙනවා. මොකද මේ දෙන්නට ගැට ගන්න ඕන නිසා. ඒක පතකඩේ කියන එක එහෙම නැත්නම් නගුල් ලීය කියන එක මේකට විශේෂීය ලක්ෂණයක් කියලා තමයි මම කියන්නේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් දැන් ඔයාලට අවබෝධයක් වෙන්න පුළුවන් කොහොමද අපි සතුන් මගින් ක්‍රියාත්මක කරන උපකරණයක් අඳුරා ගන්න කියලා. එහෙනම් දරුවනේ අපි ඊළඟට බලමු යාන්ත්‍රික බලය භාවිතා කළා ක්‍රියාත්මක කරන උපකරණ ඕගොල්ලෝ කොහොමද අඳුරා ගන්නෙ කියලා අපි බලමු. පුතේ ඔයාලා සමහර විට දැකලා ඇති ලංකාවේ බීම් සැකසීමේ ක්‍රියාවලියේදී බොහොම ගොඩක් භාවිතා කරනවා ද්විරෝද ට්‍රැක්ටරය සහ සිවුරෝද ට්‍රැක්ටරය. ද්විරෝද ට්‍රැක්ටරය සහ සිවුරෝද ට්‍රැක්ටරය. එතකොට පුතේ ඔය පළවෙනි රූප සටහනේ තියෙන්නේ ඒ එතරම් සංකීර්ණ නැති නගුලක්. එක නගුල් තලයක් තියෙන නගුලක්. එතකොට ඒ නගුලේ ඔයාලට පේනවා ද්විරෝද ට්‍රැක්ටරයට එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය ගැල් ලෑම්මාශ්‍රයේ ද්විරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා තියෙන එක ස්ථානයකින් පමණයි. ඒක කොක්කක් වගේ ගිහිල්ලා ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ එක ස්ථානයකට පමණයි. සාමාන්‍යයෙන් ද්විරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කිරීමේදී ඒ උපකරණයේ තියෙන්නේ එක ඇමුණුමයි. ඒකට අපි කියනවා මුදුන් ඇමුණුම කියලා. හැබැයි සිවුරෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කිරීමේදී මම පොඩි උපකාරයක් ඔයාලට කියන්නම් කොහොමද අපි ඒක අඳුරගන්නේ කියලා. සිවුරෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කිරීමේදී මම මේ ආකෘතියක් ඇසුරෙන් ඔයාලට පොඩි උදව්වක් කරනවා. අපි කොහොමද මේකේ බලය හරියට අඳුරගන්නේ කියලා පුතේ. මගේ මේ අතේ තියෙන එක්තරා නගුලක්. තාම ඕගොල්ලෝ මේ නගුල මොකද්ද කියලා දන්නේ නැහැ. මේ නගුලක ආකෘතියක් තියෙන්නේ. මේ නගුලේ ඔයාලට පේනවා මෙහෙම මේ නගුලේ මෙහෙම ආධාරක උඩට ගිහිල්ලා මෙතන පොඩි ඇමුණුමක් තියෙනවා. මෙතන ඇමුණුමක් තියෙනවා. මේ වගේ උඩට ගිහින් ඇමුණුමක් තියෙනවා. එතකොට අපි සිවුරෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කරනවා නම් පුතේ මේ මේ ඇමුණුම් තුනක් තියෙනවා. අපි ඒකට කියනවා තුම්පුරු කෑඳුම. මේ ඇමුණුම් තුනක් තියෙනවා ට්‍රැක්ටරයේ සම්බන්ධ වෙන්නේ තුම්පුරු කෑඳුමට. එතකොට මෙන්න මේ උඩින් තියෙන එක මුදුන් ඇමුණුම. ඊට පස්සේ මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් තව ඇමුණුම් දෙකක් තියෙනවා. මේ පැත්තේ වම් පැති ඇමුණුම, ඊළඟට දකුණු පැති ඇමුණුම කියලා ඇමුණුම් තුනක් තියෙනවා. එතකොට පුතේ ඔයාලට උපකරණයක රූප සටහනක මෙහෙම උඩට මෙහෙම ගිහිල්ලා මේ විදිහට මුදුන් ඇමුණුමක් එක්ක මේ පැති ඇමුණුම් මේ වගේ වෙයි අනිවාර්යෙන් මේක සම්බන්ධ වෙන්නේ සිවුරෝද ට්‍රැක්ටර් එකකට. එතකොට අපි උපකරණය ගැන දැනට දැනගන්න ඕනේ ඔයාලා උපකරණයක ක්‍රියාත්මක වන බලය හරියට අඳුරා ගන්න මේක භාවිතා කරන්න. එතකොට මුදුන් ඇමුණුම සහ පැති ඇමුණුම් දෙකක් තියෙනවා. පුතේ මම දැන් ඔයාලට ඊළඟට පෙන්නනවා වීඩියෝවක්. අපි කොහොමද මේ ඇමුණුම හරියට සම්බන්ධ කරගන්නේ. එතකොට මම මේ වීඩියෝයෙන් අදහස් කරන්නේ පුතාලා යම් උපකරණයක් දැක්කොත් ඒක කොහොමද අපි බලය පිළිබඳ අවබෝධ කරගන්නේ, මේක මොකකට සම්බන්ධ කරන්නේ, ද්විරෝද ට්‍රැක්ටරයකට සිවුරෝද ට්‍රැක්ටරයකටද කියලා තීරණය ගැනීම සඳහා තමයි මං මේක උපකාර කරගන්නේ. බලමු දරුවනේ. අපි
සිවුරෝද ට්‍රැක්ටරයක පුතේ ඕකේ තියෙනවා තුම්පුරුක් කෑඳුම කියලා. මේ සිවුරෝද ට්‍රැක්ටරයකට ඔතන තියෙනවා ඔය බලන්න කොයි උපකරණේ උඩට කෑල්ල තියෙනවා දෙපැත්තෙන් ඇමුණුම් දෙකක් තියෙනවා. ඒක කොහොමද ට්‍රැක්ටරයට සම්බන්ධ වෙන්නේ කියලා තමයි ඔයාලා දැන් දකින්නේ ඉස්සෙල්ලා ඔය මුදුන් ඇමුණුම සහ ඒ දෙපැත්තෙන් තියෙන පැති ඇමුණුම් දෙකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔය ඔතන නම් තියෙන දරුව රොටවේටරේ කියන එක රොටවේටරේ ඔය තල කැරකීමක් තමයි ඔයාලා දකින්නේ. හරිද? දැන් රොටවේටරේ ඔය විදිහට තියෙන රොටවේටරේ ඔක සිවුරෝද ට්‍රැක්ටරයේ සඳහා බොහොම පැහැදිලිව ඔයාලට අඳුර ගන්න පුළුවන්. දැන් මොන උපකරණද අපි සිවුරෝද ට්‍රැක්ටරයට සවි කරන්නේ? ඔතන පුතේ පෙන්නනවා ට්‍රැක්ටරයේ ඇමුණුම් තුන දැන් ගලවන විදිහ. ඔතන අපිට ඕක එන අතින් සවි කළා සම්බන්ධ කරගන්නත් පුළුවන්. නමුත් ඔය විදිහට තියෙන ට්‍රැක්ටරුත් තියෙනවා බොහොම පැහැදිලි. ඒක නිසා ඔයාලා දැන් දැක්කා කොහොමද අපි යාන්ත්‍රික බලය හරියට භාවිතා කරන්නේ. මම දැන් ඉස්සරහට පෙන්වන උපකරණ වලදී මම අහනවා මේකේ බලය මොකද්ද කියලා. එතකොට මේ දැනුමෙන් ඔයාලා මට උත්තර දෙන්න ඕනි. මේක දීරෝදද, මේක සිවුරෝදද, මේක සත්ව ශ්‍රමයෙන්ද? ඒ විදිහට ඔයාලට උපකරණයේ දිහා බලලා අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඉතින් දරුවනේ අපි ඊළඟට බලන්නේ මේ ඔයාලගේ විෂය නිර්දේශයේ යටතේ. දරුවෝ විෂය නිර්දේශයේ යටතේ ප්‍රාථමික, ද්විතීක සහ අතුරුයත් ගෑමේ උපකරණ ගණනාවක් විස්තර කරන්න තියෙනවා. ඔයාලා ඒවැ කොටස් දැනගන්න ඕනි. ඒවා ක්‍රියාත්මක කරන විදිහ දැනගන්න ඕනි. ඒවයේ භාවිතයන් දැනගන්න ඕනි. ඒවයි බලය පිළිබඳ දැනගන්න ඕනේ. අන්නේ විදිහේ පුළුල් අවබෝධයක් දැනගන්න තමයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම අපි බලමු ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියන්නේ දැන් ඔයාලා දන්නවා පස පෙරලන ඒවා. කියන්නේ මුලින් කිසිම දෙයක් නොකරපු ඉඩමකට ගිහිල්ලා අපි පස පෙරලීම විශාල වශයෙන්. ඒ කියන්නේ පස පෙරලීම, පස් බුරුල් කිරීම, අනේ වගේ දේවල් සඳහා භාවිතා කරන උපකරණ තමයි තියෙන්නේ. මෙතන පුතේ මම පෙළගස්සලා තියෙන්නේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ඉස්සෙල්ලම මිනිශ්‍රමයෙන් ඒවා, ඊළඟට සත්ව ශ්‍රමයෙන් ඒවා, ඊළඟට යාන්ත්‍රික විදිහට තමයි මම ඔයාලට මේකෙදි පෙළගස්සලා තියෙන්නේ. පුතේ ඉස්සෙල්ලම බලමු ප්‍රාථමික බිම් සැකසීමේ ක්‍රමයේ උපකරණ යටතේ මොනවද මිනිශ්‍රමයෙන් ක්‍රියාත්මක කරන උපකරණ කියලා. ඔයාලා හැමෝම දන්න උපකරණේ තමයි උදැල්ල. දැන් ඔයාලට මොකද අපි හැමෝම දන්න හැමතැනදීම භාවිතා කරන පොදු උපකරණයක් තමයි උදැල්ල. ඒක නිසා මම ඒක ගැනත් පොඩි විස්තරයක් කරනවා. දැන් ඔයාලට පේන්නේ ඒ විවිධ වර්ගයේ උදලු තියෙනවා පුතේ. විවිධ වර්ගයේ උදලු තියෙනවා. මේ උදලු තල ඔයාලා සමහර ඒවා දැකලා ඇති. සමචතුරස්‍ර ඒවා, ඍජු කෝණාශ්‍රාකාර ඒවා, ගොඩක් සිහින් ඒවා, සමහරලාට අග උල්ලු ස්වභාවයක් තියෙනේම, ඒ වගේ විවිධාකාරයේ උදලු ඔයාලා දැකලා ඇති. දැන් පුතේ ඔයාලා දකින්නේ ඒ වගේ උදලු වර්ග කීපයක්. හරි, අපි දැන් උදැල්ලක උනත් කොටස් දෙක තියෙනවනේ නේද? උදැල්ලක තියෙනවා ලීමිටක් සහ වානේ තලයක් තියෙනවා. ලීමිටක් සහ වානේ තලය. ඇත්තටම මම ඔත ප්‍රාථමික යටතේ ඔතන උදැල්ල දාලා තිබ්බට පුතේ උදැල්ල කියන්නේ හැමතැනම භාවිතා කරන ප්‍රාථමිකත් පුළුවන්, ද්විතීකත් පුළුවන්, අතුරියත් ගෑමත් පුළුවන්. මොකද බහුකාර්යයක් විදිහට සාමාන්‍ය සලකන්නේ. මම ඉස්සෙල්ලාම ඔයක යටතේ උදැල්ල හඳුන්වා දෙනවා. අපි ඉදිරියේ අනික් ඒවටත් උදැල්ල භාවිතා කරනවා. ඒක නිසා ප්‍රාථමික බිම් සැකසීමේදී විශේෂයෙන් මිනිශ්‍රමය භාවිතා කළා. කුඹුරු කුඹුරල වීවගාව සඳහා බිම් සකස් කිරීමේදී ඔයාලා දැකලා තියෙනවා මඩ උදැල්ල භාවිතා කළා පස් පෙරලීමේ කාර්යය සිදු කරනවා. ඊට අමතරව මේ උදැල්ල කියන ගොඩාක් බහුකාර්ය උපකරණයක්. වල් පැල නෙලීම, පස් බුරුල් කිරීම, ගස් මුලට පස් එකතු කිරීම, අන්න ඒ වගේ කාර්යයන් සඳහා උදැල්ල භාවිතා කරනවා. පුතේ මේකේ උදළුවල තල විවිධ වෙන්නේ. දැන් වීවගාවේදී නම් ඍජු කෝණාශාකාර ටිකක් පළලින් වැඩි දිගින් වැඩි උදළු තලයක් භාවිතා කරනවා. මොකද විශාල පස් කුට්ටි පෙරලන්න අවශ්‍යයි. සාමාන්‍ය ගෙවල් වල භාවිතා කරනවා දේශීය උදළු, සාමාන්‍ය පොඩි උදැල්ලක්. ඔතන ඔයාලා දැක්කා යාපනයේ උදැල්ල කියලා.
යාපනය උදල කියන්නේ පොඩි ත්‍රිකෝණාකාර අගට උල්ලූ සබය මොකද එතන හේතුව තමයි අර පස තද ස්වභාවයක්නේ ඒක නිසා පස විවෘත කිරීම පහසු වෙන විදිහට විවිධ අරමුණු අනුව විවිධ ප්‍රදේශවල විවිධ හැඩති උදළු තල භාවිතා වෙනවා ඊට අමතරව පුතේ ඔතන තියෙනවා යකඩ ඉන්න යකඩ ඉන්න යකඩ ඉන්න කියන එක ඔයාලා දන්නවා හැම සමහර පැතිවල කියන අනාරස්සන කියලා අලවංගුව කියනවා ඉල්ලංකූර කියනවා පතල් කර්මාන්තයේදී භාවිතාව නිසා ඇත්තටම කියනවා ඒක යකඩ ඉන්න ඒ යකඩ ඉන්නත් අපිට ගන්න පුළුවන් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් විදිහට සම්පූර්ණයෙන් යකඩෙන් නිම වෙලා තියෙන්නේ කණ්ඩි රැහීම පස් බුරුල් කිරීම ඒ වගේ වලවල් හැරීම ඒ වගේ භාවිතා කරන උපකරණයක් තමයි යකඩ ඉන්න කියන්නේ එහෙනම් පුතේ අපි ඊළඟට බලමු ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ යටතේ මිනිශ්‍රමයෙන් ක්‍රියා කරන තව උපකරණ කීපයක් මේ ඔයාලා දකින්නේ උදළු මුල්ලු ඒ මුල්ලු ගත්තාම දරුවෝ තියනවා විවිධ ආකාරයේ මුල්ලු එතකොට ඔය පළවෙනියට තියෙන්නේ පුතේ උදළු මුල්ලුවක් දැන් මෙහෙමයි ඔයාලට සාමාන්‍යයෙන් පුරුදු ඇත්තේ දෙවනි වර්ගයේ මුල්ලුව පා මුල්ලුව එතකොට පා මුල්ලුවයි උදළු මුල්ලුවයි අතර වෙනසක් පේනවද උදළු මුල්ලුව උදැල්ලේ හැඩයමයි දිගටි ලී මිටක් තියෙනවා හැබැයි උදළු තලය වගේම අංශක 90කින් තමයි ලී මිටරට අංශක 90කින් තමයි ඒකේ තලය සවි කරන්නේ වෙනස තමයි දරුවෝ තලයේ තියෙනවා ශක්තිමත් උල් හැඩති තලය එහෙම්මම නැහැ උල් හැඩති තල කීපයක් තමයි එතන එක තලයකට සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට මේකත් ගොඩක් වෙලාවට තද වෙච්ච පස් බුරුල් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් පා මුල්ලුව කියන්නේ අර උදළු මුල්ලුව තරම්ම උසයි හැබැයි අර ගෑරුප්පුවක ලොකු එකක් වගේ ඒ හැඩය මොකද මිටට සම්බන්ධ වෙලා අංශක 90කින් නැමිලා නැහැ තලය කෙලින්ම තියෙන්නේ එතකොට ඕක ක්‍රියාත්මක වෙන විදිහ තමයි අර දෙවන රූප සටහනේ තියෙන්නේ උඩින්ම තියෙනවා මිනිස්යාට අල්ලා ගැනීම සඳහා හැඩලයක් එතකොට මේ හැඩලයෙන් තමාගේ මේ පස සම්බන්ධ කළා පස විවුර්ත කිරීමේදී තමාගේ පැත්තට අදිමින් පස බුරුල් කිරීම තමයි ඒ පා මුල්ලුවෙන් සිද්ධ කරන්නේ එතකොට ඕකත් මිනිශ්‍රමයෙන් භාවිතා වෙන උපකරණ ඕවනම් දරුවෝ ඔයාලා එදිනෙදා සමාජයේ ඕන තරම් දකින්න උපකරණ අපි ඊළඟට බලමු සත්ව ශ්‍රමයෙන් ක්‍රියාත්මක වෙන උපකරණ දැන් මම කලින් කියා දුන්නා කොහොමද මේ සත්ව ශ්‍රමයෙන් ක්‍රියා කරන උපකරණයක් අඳුරගන්නේ කියලා දැන් ඔයාලට ඉස්සෙල්ලාම තියෙනවා ලී නගුල අර මං කලින් පෙන්නුවේ මං ඒකමත් ආයේ පැහැදිලි කරන්නම් මෙන්න නගුල් වල ආරම්භය අර ඉස්සරම මිනිස්සු කුෂිකර්මාන්තය සඳහා ඔය මේ විදිහේ මුල් වර්ග ශාකතු ඒ හැඩයට තිබිච්ච උල් සහිත ඒවා භාවිතා කළා ඒවයින් තමයි කුෂිකර්මාන්තයේදී බිම් සකස් කිරීම කරේ දැන් පුතේ ඔයාලට පේනවා ඒ රූප සටහන ඒ රූප සටහනේ අර දිගට තියෙන ලීය නගුල් ලීය හේවත් පතකඩය ඊළඟට තියෙන මිනිස්සු අල්ලගෙන යන එක නගුල් අත ඊළඟට තියෙනවා කැපුම් තලය ඒකේ ආකෘතියක් තමයි මම ඔයාලට කලිනුත් පෙන්නුවේ දැන් පෙන්වන්නේ මම එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කියා දෙන්නම් දැන් ඔයාලට හොඳටම පැහැදිලි මේ කොහොමද ඒක සත්තුන්ට සම්බන්ධ කරන්නේ කියලා පුතේ මේ නගුල සමස්ත වශයෙන් ලී වලින් නිපදවලා තියෙන්නේ මේකේ මෙන්න මේ අග මෙන්න මේ කැපුම් තලයේ අග කෙලවර විතරක් ලෝහමය කැපුම් තලයක් තියෙන්න පුළුවන් හීදත්ත කියලා හඳුන්වනවා දැන් මේක ක්‍රියාත්මක කරද්දී ගෝවි මහතා මෙතන නගුල් අතෙන් අල්ලාගෙන මේ සත්තුන් දෙන්නව දක්කගෙන යනකොට මොකද කරන්නේ එයා මේ නගුල් අතෙන් මේ පොළවට මේක පොළවට බලයක් යොදනවා ඒ පොළවට බලයක් යොදපුවහම දරුවෝ මේ නගුලේ කැපුම් තලය නිසා මොකද වෙන්නේ පස් හැරීගෙන යනවා
හැබැයි පුතේ මේක ගොඩාක් ලොකුවට පස පෙරලීමක් වෙන්නේ නැහැ. නමුත් පස හැරීමක් සිද්ධ වෙනවා. මේවා භාවිතා කරලා තියෙන්නේ වී වගාවේදී තමයි. දැන් අපිට එච්චර දකින්නේ නැහැ. ඔයාලට යම් යම් ස්ථානවල ප්‍රදර්ශන වගේ ඒ වගේ තැන්වල දකින්න ලැබෙයි. ඒක නිසා මුලින්ම පස පෙරලීමට සත්ත්ව ශ්‍රමයෙන් භාවිතා කරපු නගුලක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. පසුව මේ නගුල විවිධාකාරයට වර්ධනය කළා කාර්යයන් රසක් විවිධ අරමුණු ඉෂ්ට කරන්න භාවිතා කරලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නනවා මේ නගුල ක්‍රියාත්මක වන ආකාරයක් වන පොඩි වීඩියෝ එකක්. කොහොමද මේකෙන් අපි බිම් සැකසීමක් සිදු කරන්නේ? අපි බලමු එහෙනම්. මේක ඔයාලා දකිනවා මොකද්ද? ඔය ශ්‍රමය ලබා ගන්න පුළුවන් ගව වර්ග තියෙනවා, ශක්ති සම්පන්න දේහයක් සහිත. ඒ වගේ මී ගවයින් එළ ගවයින් තමයි අපි භාවිතා කරන්නේ. මේ ඔයාලා බලන්න මේ නගුල ක්‍රියාත්මක කරන්න නගුල තද කරගෙන යනකොට මේ විදිහට භූමියේ පස බුරුල් වෙලා තියෙන ආකාරය තමයි ඔයාලා දැක්කේ. එහෙනම් ඔයාලට බොහොමත්ම පැහැදිලි කොහොමද ඒ නගුල ක්‍රියාත්මක කරන්නේ. කියන්නේ දැන් ඕම් පස පෙරලීම තමයි සිද්ධ කළේ. එහෙනම් අපි ඊළඟට බලමු දරුවෝ. දැන් අපි ලී නගුලට වඩා ඉස්සරහට ගිය නගුලක් තියෙනවා. ලී නගුලට වඩා ටිකක් කොටස් සංවර්ධනය වෙලා ඊට වඩා පහසුකම් සහිතව තියෙන නගුලක් තමයි දැන් ඔයාලා දකින්නේ. අපි ඒකට කියනවා සැහැල්ලු යකඩ නගුල. මේ නගුල යකඩෙන් හදලා තියෙන්නේ. අයිට වඩා සවිශක්තියෙන් වැඩි. දැන් පුතේ ඔය රූපෙ දිහා බලපුවහම ඔයාලට පේනවනේ ඉඳ පතකඩ අර දිග ලීයක් තියෙන අනිවාර්යෙන් ඔක කාටද? සතුන් භාවිතා කළා තමයි ක්‍රියාත්මක කරන්නේ. සතුන් භාවිතා කළා ක්‍රියාත්මක කරන්නේ. එතකොට ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක්. හැබැයි පුතේ ඔතන මං කලින් කියා දීපු නගුලට වඩා යම් සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ඔතන තියෙනවා ඔයාලට පේනවා දැන් පතකඩේ තිබ්බක් කලින් නගුලේ. නගුල් අතක් තිබ්බා කලින් එකේ. කැපුම් තලයක් තිබ්බා කලින් එකේ. හැබැයි පුතේ ඔතන තියෙනවා හැඩලෑල්ල. හෙවත් කණ එක දැක්කහම කණක් වගේ එන්නේද? හැඩලෑල්ලක් කියලා කියනවා කණක් කියලා කියනවා. ලෑල්ලකුවට ලී වලින් නෙමෙයි හදලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා භූමි අංශය කියලා. ඊට වඩා කොටස් වෙනස්. එතකොට ඔය උපකරණය ක්‍රියාත්මක කිරීමේදී කලින් උපකරණයට වඩා අපි නගුල ක්‍රියාත්මක කරගෙන යනකොට පුතේ ඕකේ කැපුම් තලයෙන් පස් කැපෙනවා. කැපුම් තලයෙන් පස් පිටැල්ල කැපිලා යනවා. ඊට පස්සේ ඔය කන කියන කොටසෙන් හරි ලස්සනට මොකද්ද වෙන්නේ? පස් පිටැල්ල පෙරලලා යනවා. ඔය කන කියන එහෙම නැත්නම් හැඩලෑල්ල කියන එක තමයි මෝල් බෝඩ් කියන සංකල්පයේ ආරම්භය. හැඩලෑලි නගුල් මෝල් බෝඩ් කියන සංකල්පයේ ආරම්භයේ එක කපන ලද පස් පිටැල්ල ලස්සනට පෙරලා දැමීම. ඔය හැඩලෑලි තියෙන එහෙම නැත්නම් කන වගේ උපකරණ ඒ තියෙන මෙන්න මේකේ තියෙනවා දරුවෝ ඒ වගේ. මේ ආකෘතිය වලට තියෙන ඔය හැඩලෑල්ලක් කියන එක. මේ ආකෘතියේ මේ හැඩලෑල්ලෙන් කරන්නේ කාර්යය තමයි කපන ලද පස් කුට්ටිය පෙරලා දැමීම. මෙන්න මේ විදිහට මේ තියෙන්නේත් මෙහෙම හැඩලෑල්ල. මේකත් හැඩේට තියෙන ලෑල්ලක්. මේකෙත් කාර්යය මොකද්ද? මේකේ කාර්යය මෙන්න මෙහෙම. මෙතන මේ නගුල් තලයෙන් කපන පස් කුට්ටිය පෙරලා දැමීම. එහෙනම් දැන් මේ වගේ එකක් තිබ්බොත් ඒක අනිවාර්යෙන් මොකද්ද? ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ හැඩලෑලි එකක් වෙන්න පුළුවන්, දෙක තුනක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න ඔයාලට මම තව ලේසි ක්‍රමයක් කියා දුන්නා අපි කොහොමද උපකරණයක් අඳුරා ගන්න කියලා. එහෙනම් පුතේ ඔතන තියෙනවා ඔය උපකරණයේ කොටස් මොනවද කියලා. ඔයාලට ඒක නම් කරන්න පුළුවන්. දැන් මං ඔක එක එක කොටස් වල කාර්ය කිව්වා. පතකඩෙන් තමයි සත්තු දෙන්නට සම්බන්ධ කරන්නේ. කැපුම් තලයෙන් පස් ටික කපනවා. තව කොටසක් තියෙනවා. මොකද්ද? භූමි අංශය. මොකද්ද? ඒක හරියට ඔයාලට බැලු බැලමනම තේරෙනවා. මොකද්ද? භූමි අංශයෙන් නිකන් බැලන්ස් එක තියාගෙන යනවා වගේ වැඩක්නේ. ඒ භූමි අංශයෙන් කියන්නේ නගුලේ සමබරතාවයේ ශේෂ්ත්‍රය තුලදී පවත්වාගෙන යන එක තමයි භූමි අංශයෙන් සිද්ධ කරන්නේ. එහෙනම්
ප්‍රාථමික බීම් සැකසීමේදී තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ පුතේ දැන් අපි යන්නේ යාන්ත්‍රික බලය. එහෙනම් මම දැන් ඔයාලට කලින් කියා දුන්නනේ යාන්ත්‍රික බලයෙන් බීම් සැකසීමේ උපකරණ අපි කොහොමද අඳුරගන්නේ කියලා, දිවි රෝදද සිව් රෝදද කියලා අඳුරගන්නේ. දැන් මේ ඉස්සෙල්ලම ඔයාලට දාලා තියෙන්නේ එක පුරුකයි තියෙන්නේ, එක ඈඳුමයි තියෙන්නේ. ඒ උපකරණයේ තියෙන්නේ ඔන්න බලන්න එක ඇමුණුමයි. අර පේනව නේද? අර හැඩලෑල්ල කියන එක දැන් ඔයාලා දන්නවා. දැන් මම ඒක ආයෙ විස්තර කරන්නේ. හැඩලෑල්ලේ මොකද්ද වෙන වැඩේ කියන එක දන්නවා. ඉතින් ওই හැඩලෑල්ල සංවර්ධනයේ වෙලා තව 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 උපකරණ වලට යන එක වෙන්නේ. එතකොට පුතේ ඔය ඔතන තියෙන්නේ යාන්ත්‍රික බලයෙන්. හැබැයි යාන්ත්‍රික බලයේ ඔතන අර තුම්පුරු කෑඳුමට සම්බන්ධ කරන උපකරණයක් පේන්නේ නැහැ නේද? ඒ වගේ කොටස් පේන්නේ නැහැ. එහෙනම් ඕක දිවි රෝද ට්‍රැක්ටරයට කියලා ඔයාලට පැහැදිලි. අර ඇමුණුම කියලා තියෙන්නේ ඉහළ එක තැනකින් අපි ඒක දිවි රෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කරන්නේ. එතකොට ඔතන තියෙනවා හැඩලෑල්ල තියෙනවා, නගුල් තලයේ තියෙනවා. දැන් ඒක කාර්යයන් ඔයාලා දන්නවා. ඊට අමතරව සීරු මාරු කරන ලීවර තුනක් තියෙනවා. ඒ ජපාන් පරිවර්තකයේ විශේෂත්වය. ඕක නගුල සීසාගෙන යනකොට පුතේ ඒ හැඩලෑල්ලේ පැති සීරු මාරු කිරීම, හැඩේ වෙනස් කිරීම, මේ වගේ විශේෂිත හැකියාවන් තියෙන අය ජපාන් පරිවර්තයේ නගුල. අපි බලමු ඒ වගේ තනි හැඩලෑල්ල තියෙන නගුලකින් ද්විරෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කරලා කොහොමද සීසාන්නේ කියලා. එතකොට ඔයාලට ඔය කාරණාව ගොඩාක් පැහැදිලි වෙයි මේ වීඩියෝ එක නරඹපුවාම. මේ තියෙන්නේ බලන්න දරුවෝ, බලන්න බොහොම පැහැදිලි එකේ. තනි හැඩලෑල්ලයි තියෙනවා. ඔයාලට පේනවද ට්‍රැක්ටරයකට සම්බන්ධ කරලා තියෙන එක පුරුකකිනුයි, එක ඇමුණුමයි තියෙන්නේ. මේ හැඩලෑල්ලෙන් බලන්න ලස්සනට සීසාලා පස්ටික පෙරලන හැටි. අර හැඩලෑල්ලේ කියන සංකල්පයේ පැහැදිලි. ඒ පස්පිඩැල්ල කපනවා, කපන පස්පිඩැල්ල පෙරලා දමනවා. ඔය දිවිරෝද ට්‍රැක්ටරයකට සම්බන්ධ කරලා ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඔන්න පුතේ ඔයාලට පැහැදිලිව දැන් ඔක තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් කරන කාර්ය කියලා. එහෙනම් පුතේ ඊළඟට සිවුරෝද ට්‍රැක්ටරයට යන්නේ. සිවුරෝද ට්‍රැක්ටරයට යනවා නම් දැන් ඔයාලට පේන උපකරණය දැන් මං විස්තර කරන්න ඕනිම නැති තරම්. මං හිතන්නේ ඔයාලා දන්නවා. මට කියන්න ඕකේ මොකටද සම්බන්ධ කරන්නේ, මොන ට්‍රැක්ටරයටද සම්බන්ධ කරන්නේ, මොන ට්‍රැක්ටරයටද ඒක සම්බන්ධ කරන්නේ. ඔන්න මුදුන් ඇමුණුවක් පේනවා, අර උඩට එකතු වෙලා තියෙනවා පේනවා. ඊට පස්සේ ඔකේ පැති ඇමුණුම් දෙකක් තියෙනවා. ඊට අමතරව මොනවද අර නගුල් තල පල්ලෙහා තියෙන තුනක් තියෙනවා. ඒවා අර හැඩලෑලි විදිහම නේද? හැඩලෑලි විදිහම නේද? අන්න මෝල් බෝඩ් නගුල කියලා තමයි දරුවෝ විවාහාරයේ පවතින්නේ. එහෙනම් දැන් ඔන්න මෝල් බෝඩ් නගුල. දැන් පුතේ ඔයාලට මෝල් බෝඩ් කියන වචනේ තුන් තැනකදී ආවා. ඇත්තටම අපි හරියටම භාවිතා කරනවා නම් භාවිතා කරන්න ඕනේ මෝල් බෝඩ් එක සත්තුන්ටත් තියෙනවා, මෝල් බෝඩ් එක දිවිරෝද ට්‍රැක්ටරයටත් තියෙනවා, සිවුරෝද ට්‍රැක්ටරයටත් තියෙනවා. එහෙනම් පුතේ මේ මෝල් බෝඩ් නගුල දැන් මෙතන අනිවාර්යෙන් එක තලයකට වඩා වැඩිපුර තියෙනවා නම් ඒක සම්බන්ධ කරන්න ඕනේ සිවුරෝද ට්‍රැක්ටරයකට. දෙකක් තුනක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට හරිම පහසුයි මේ යකඩ රාමුවකට සම්බන්ධ කළා, නගුල් බඳකට සම්බන්ධ කළා, කැපුම් තල සහිත හැඩලෑලි තුනක් හෝ හතරක් තියෙන්න පුළුවන්. එතකොට ඒකෙන් කරන්නේ ප්‍රාථමික බිම් සැකසීමේදී දැන් ඔයාලට එක හිතලා ගන්න පුළුවන්. පස්ටික කපනවා, පෙරලනවා. එහෙනම් ප්‍රාථමික බිම් සැකසීම. මේකත් ඔබ බලන්න පොඩි වීඩියෝ කෑල්ලකින් ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඔය කියන කාරණා ඔක්කොම තහවුරු කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ මෙන්න මේකේ මේ තියෙන්නේ. දැන් ඔන්න හැඩලෑල්ල කියන එකත් ඔයාලා දන්නවා, ඒකෙන් කාර්යයක් දන්නවා, මොකටද සම්බන්ධ කරන්නේ කියලාත් දන්නවා, ප්‍රාථමිකද ද්විතීකද කියලා හොයාගන්නත් දන්නවා. දැන් තාම දන්නේ ඔයාලා ප්‍රාථමික හොයන්න විතරයි. ඔබ බලන්න ඔක තුම්පුරු කෑඳුමට සම්බන්ධ කරලා තියෙනවා, සිවුරෝදද දිවිරෝදද කියලා හොයන්න පුළුවන්. අන්න ඒ වගේ දරුව ප්‍රායෝගික වෙන්න අපිට එතකොට කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔය කොටසට කාටවත් බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් උපකරණය දිහා බලපුවහම. එහෙනම් පුතේ තවත් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණයක් මොකද්ද? තැටි නගුල. දැන් අපේ ළමයි කටපාඩම් කරන නගුල් 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 කිව්වොත් ප්‍රාථමික 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 කියලා. ආ ඒකත් හරි. ඉතින් නගුල කිව්වහම අපි ගොඩාක් වෙලාවට ප්‍රාථමික බිම් සැකසීමට තමයි ගන්නෙ. එතකොට පුතේ ඔය තියෙන්නේ තැටි නගුල. ඒ තැටි නගුලත් දැන් ඕම් පේනව නේද?
ඉහළ ඇමුණුම් තියෙනවා වම් පැත්තේ ඇමුණුමයි දකුණු පැත්තේ ඇමුණුමයි තියෙනවා ඊට පස්සේ ලොකු තැටි පිඟන් වගේ තැටි තියෙනවා එතකොට ඉහළ ඇමුණුමයි වම් දකුණු ඇමුණුම් නම් අනිවාර්යෙන් මේක සිවුරෝද ටැක්ටරේට සම්බන්ධ කරන්නේ ඊට පස්සේ ලොකු තැටි වගේ විශාල තැටි අවතල තැටි හතරක් මේකේ තියෙනවා තුනක් තියෙන ඒවා තියෙනවා ඒ විදිහට ඊට අමතරව ඔයාලට පේනවද මේ තැටි හතරට තව චූටි නිකන් මඩ හරණය කියලා කොටසක් සම්බන්ධ කරලා තියෙනවා මොකද අර හැඩලෑල්ල නම් පුතේ ඒ තියෙන හැඩයට අර උඩට ගිහිල්ලා අනිත් පැත්තට වැටෙන්න පුළුවන් මේක එහෙම වැටෙන්න බෑ මොකද පිඟාන වගේ නිසා මඩ ඇලෙන්න පුළුවන් ඒක නිසා පොඩි මඩ හරණය කියලා කොටසක් තියෙනවා මේකේ මඩ ඇලුනහම සූරා ඉවත් කරන්න ඊට අමතරව ෆරෝ රෝදේ කියලා තියෙනවා හීවිටි රෝදේ බිම් රෝදේ කියලා සාමාන්‍ය විවහාර කරනවා එතකොට මේකෙත් ඔයාලට තේරෙනවා නේද අර නගුල බැලන්ස් කරලා තියාගන්න තමයි ඒක භාවිතා කරන්නේ එහෙනම් මේකත් අපි ප්‍රාථමික බිම් සැකසීමේදී තමයි භාවිතා කරන්නේ ඔයාලට තේරෙයි මේක මම දැන් කෙටි වීඩියෝ එකකින් පෙන්නනවා කොහොමද තැටි නගුලෙන් පස පෙරලීම සිද්ධ කරන්න කියලා. අපි බලමු එහෙනම් පුතේ වීඩියෝ එක. එහෙනම් මේ උපකරණය. මේ උපකරණේ බලන්නකෝ. මෙතන නම් තැටි කීපයයි අර හීවිටි රෝදේ කියන එක තියෙනවා. ඔය බලන්න ඔක යනකොට පුතේ මේ ඔය තුම්පුරු කෑම්ෙන් නගුල උස් පහත් කරන්නත් පුළුවන්. නගුල උස් පහත් කරන්නත් පුළුවන්. ඕන නැති තැන්වලදී නගුල උස්සගෙන යන්නත් පුළුවන්. ආය පහත් කරන්නත් පුළුවන්. ඔය විදිහට ප්‍රාථමික බිම් සැකසීම සඳහා රළු භූමි සඳහා ඔය භාවිතා කරන්න පුළුවන්. ඔයාලා බලන්න පස පෙරලියම අර දැන් නගුල උස්සගෙන යනවා. ඒ අවශ්‍ය විදිහට ආය නගුල පහත් කළා අවශ්‍ය ආකාරයට බිම් සකස් කිරීම සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් ඔතන ඔයාලට පැහැදිලි වුණා ප්‍රාථමික බිම් සැකසීමේදී අපි පුතේ දැන් එහෙනම් යන් ද්විතීක බිම් සැකසීමේ උපකරණ මතක් කරන්නේ එහෙනම් මොකද්ද ද්විතීක බිම් සැකසීම කියන්නේ ප්‍රාථමික බිම් සැකසීමේදී විශාල පස් කුට්ටි ලබා ගත්තා ඒ වරේ බෝග හිටවන්න බෑනේ ඒක නිසා අපි ඊළඟට මොකද්ද කරන්නේ මේ පස් කුට්ටි කුඩා කොටස් බවට පත් කළා රළු කොටස් ඉවත් කළා සියුම් ව්‍යුහයක් සකස් කරනවා එහෙනම් ඒ සඳහා භාවිතා කරන්න අනිවාර්යෙන් ඕන වගේ කීරි කීරි තියෙන උපකරණ පොඩි කුඩා කොටස් වලට බිඳ බිඳ දමන උපකරණ ඒ වගේ උපකරණ තියෙනවා මේවත් අපි මිනිශ්‍රමය සත්ව සහ යාන්ත්‍රික කියලා කොටස් වලට බෙදෙනවා පුතේ ඔයාලා ඉස්සෙල්ලම දන්න උදැල්ල මං කියන්නේ උදැල්ල හැමතැනටම ගන්න පුළුවන් එහෙනම් ඕකට උදැල්ලක් ගත හැකි ඊළඟට තියෙන අත්පෝරුව කියන එක සමහර විට ඔයාලා දැකලා ඇති කුඹුරු වල දරුව කුඹුරු මඩ කළා මට්ටම් කරන් දිග මිටක් සහිත දිග මිටකට සම්බන්ධ කළා ලැල්ලක් යකඩෙන් හදපුවක් තියෙනවා ඔය අත්පෝරුව කියලා සරකන්නේ එතකොට ඔය අත්පෝරුවෙන් අපි මඩ එහා මෙහා කරලා ලෙවල් කිරීම කරනවා වී වගාවේදී අන්තිමට භාවිතා කරන පෝරු ගන්නවා කියලා කියන්නේ මේ සඳහා වෙන සත්ත්ව ශ්‍රමයෙන් භාවිතා කරන වෙනත් උපකරණ භාවිතා කරන උපකරණ තියෙනවා නමුත් ඕක මිනිස් ශ්‍රමයෙන් භාවිතා කරන උපකරණයක් වී වගාවේදී ඉතින් පුතේ ඊළඟට තියෙන උපකරණය තමයි රේක්කය ඉතින් මම ඒ රේක්කය ගැන නම් ඔයාලට කියන්න ඕනේ නැහැ ඕනි තරම් ගෙවතු වගාවේදී භාවිතා කරන දිග මිටක් සහිතව යකඩ තලයක් සහිතව අපි පස් බුරුල් කරා නම් බිම් සකස් කළා නම් ගල් ටික එකතු කරන්න වල් පැල ටික එකතු කරන්න මට්ටම් කරගන්න ඒ වගේ ගොඩක් ප්‍රායෝගිකව භාවිතා කරන උපකරණයක් තමයි රේක්කය කියලා කියන්නේ ඒක මිනිශ්‍රමයෙන් ක්‍රියාත්මක කරන උපකරණයක් ඊළඟට අපි ඊළඟට බලමු දරුවෝ සත්ව දැන් පුතේ ඔබ බලන්නකෝ දැන් මෙතන ඔයාලට පැහැදිලි අර විදිහමයි ඔන්න සත්ත්ව බලය කියලා හොයාගන්න පුළුවන් නේ පෝරු ලීයක් තියෙනවා අර නගුල් අතක් තියෙනවා හැබැයි පෝරු ලෑල්ල ඒ පෝරු ලෑල්ල අර කලින් තිබ්බේ නගුල් තලය මෙතන තියෙන්නේ හරහට තියෙන ටිකක් දිගින් වැඩි ලැල්ලක් එතකොට අර විදිහ කලින් විදිහම තමයි ක්‍රියාත්මක කරන්නේ අපි පෝරු ගන්න දැන් ඔය මඩ කළා ඔය මට්ටම් කරනවානේ එහා පැත්තේ තියෙනවානේ වැඩ කරන විදිහ එතකොට පුතේ ඔය විදිහනම ශේෂ්ත්‍රයේ රැගෙන යනකොට මොකද්ද දරුව වෙන්නේ ඔය ලැල්ලෙන් ලෙවල් වීමක් වෙනවා එහෙනම් ඔන්න දැන් ඔයාලට දැන් උපකරණ දිහා බලන් බල්ලා කියන්න පුළුවන් සත්ව ශ්‍රමයේ බව. හැබැයි ප්‍රාථමික ද්විතීක කියලාත් දැන් පේනවා. ඒක මොකද්ද? ද්විතීක බිම් සැකසීමේ උපකරණයක්. වී වගාවේදී භාවිතා කරන එකක්
පස මට්ටම් කර ගැනීමට ඒ කියන්නේ වී වැපිරීමට පෙර සියුම් ව්‍යුහයක් සහිත පසක් නිර්මාණය කර ගැනීමට සහ ලෙවල් කිරීම සඳහා ලියදී මට්ටම් කර ගැනීමට ඔය උපකරණය භාවිතා කරනවා දරුවනේ සතුන් මගින් ක්‍රියාත්මක කරන උපකරණයක් පුතේ අපි දීතික බිම් සැකසීමේ උපකරණ වලින් ඊළඟට යන්නේ මොකද්ද තැටි පෝරුව තැටි පෝරුව කියන උපකරණය තමයි ඔයාලා දැන් දකින්නේ පුතේ ඒ තැටි පෝරුව දැන් ඕන්න තමයි ඔක මම නම් දකින්නේ දරුවෝ මූණ දෙන ලොකු ගැටලුවක් ඔය තැටි පෝරුව සහ තැටි නගුල පටලා ගැනීම මං හිතන්නේ දැන් නම් පැටලෙයි කියලා මං කියා දීපු දේවල් එක්ක ඔතන පුතේ තැටි නගුලත් එක්ක ඔයාලට මතකයි තැටි නගුලේ තිබ්බේ තැටි 3ක් 2ක් 3ක් විතර මෙතන තියෙනවා තැටි කට්ටල තැටි සංඛ්‍යාව විශාලයි තැටි සංඛ්‍යාව විශාලයි මෙතන ප්‍රධාන අරමුණ තමයි මේ තැටි භ්‍රමණය වෙනවා තැටි පෝරුවේ තැටි භ්‍රමණය වෙමින් විශාල පස් කුට්ටි කුඩා කොටස් බවට පත් කිරීම සහ මට්ටම් කිරීමක් සිද්ධ වෙනවා අපි බලමු ඔයාලට ඒකේ පේන උපකරණය දිහා දැක්කහම සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරන බව දැන් කියන්න දන්නවා හැබැයි දැන් තැටි නගුලයි තැටි පෝරුවයි දෙක අඳුරාගන්නේ ඒකේ තියෙන තැටි සංඛ්‍යාව සහ තැටිවල ප්‍රමාණය අනුව මොකද ඔයාලට නිතරම ඔයාලගේ ප්‍රශ්න වලට ලක් වෙන කොටසක් නිසා මම ඕකේ පැහැදිලි කරේ පුතේ ඔන්න බලන්න තැටි පෝරුවෙන් කොහොමද බිම් සැකසීමක් සිද්ධ කරන්නේ කියලා ඒ කියන්නේ ද්විතීක බිම් සැකසීමක් සිද්ධ කරන්නේ කියලා ඔයාලා දැන් බලන්න මේකේ පේනවා පුතේ ඔයාලට අර අනවශ්‍ය වෙලාවේදී නගුල උස්සගෙන යනවා ආය අවශ්‍ය වුණාම නගුල බිමට පාත් කරලා බිම් සකස් කිරීම සිදු කරනවා ඊට පස්සේ බලන්න ඔයා ඔයකේ පේනවා නේද තැටි જાති දෙකක් ඉස්සරහා යන සෙට් එකේ කට්ට සහිතයි ඒකෙන් ගොඩාක් අර පස් කුට්ටි කුට්ටි තියෙන ඒවා කඩලා දානවා පිටිපස්සේ යන සෙට් එකේ නිකන් තියෙන්නේ සුමටයි ඒකෙන් ආයෙ පොඩි ලෙවල් කිරීමක් කරනවා එහෙනම් ඔන්න ආයෙ කවදාවත් ඔයාලට මේ තැටි නගුලයි තැටි පෝරුවයි වරදින එකක් නැහැ එහෙනම් පුතේ මං එක පෙන්වන්නම්කෝ මේ තියෙන්නේ මේ තියෙන්නේ පුතේ තැටි පෝරුව මේ ආකෘතියේ තියෙන්නේ තැටි පෝරුව මේ තැටි පෝරුවේ මේ බලන්න මේකේ කට්ට සහිත තැටිත් තියෙනවා එතකොට තැටි සෙට් තියෙන්නේ මේ තැටි පෝරුවේ තැටි කැරකෙනවා මේ තැටි සෙට් එක පිටින් අපිට චලනය කිරීමක් කරන්න පුළුවන් තැටි පෝරුවේදී එතකොට මේ ආකෘතියෙන් පැහැදිලි කරන්න පුළුවන් ඔයාලා දැන් විභාගෙදී දුන්නාම ওই දෙක පටලා ගන්න එපා මේක ද්විතීකේ බිම් සැකසීමේ උපකරණයක් අර තැටි නගුල තිබ්බේ මේ විදිහට තැටි නගුලේ මෙතන නම් තැටි ප්‍රමාණ වෙනස් ඒක හිතන්න එපා මොකද මේකට වඩා මේකේ තැටි විශාල වෙන්න ඕනි තැටි කුඩා සංඛ්‍යාව අඩුයි තැටි නගුලේදී එහෙනම් පුතේ අපි ඊළඟට බලන්නේ ද්විතීක බිම් සැකසීමේ තව උපකරණ තියෙනවා රොටවේටරය රොටවේටරය කියන එක නම් දැකලා ඇති අපේ ලංකාවේ වී වගාවේ බිම් සකස් කිරීමේදී බහුලව භාවිත කරන උපකරණයක් රොටවේටරය කියන්නේ. එතකොට රොටවේටරය තව තල පෝරුව කියලත් අපි හඳුන්වනවා. අර මං කලින්මත් පෙන්නුවා තුම්පුරු කෑඳුමට සම්බන්ධ වෙන උපකරණයක් ඒ රොටවේටරය. ඒකෙදි ඔයාලට පේනවා පුතේ උතර නම් ආවරණයක් නැති එකක් තමයි රූප සටහනේ තියෙන්නේ. තල ඉතා තියුණු තල වේගයෙන් කැරකවීමක්. එතකොට ඔයාලට එක පාරටම ඔළුවට තල වේගයෙන් කැරකෙනවා කියන්නේ විශාල පස් කුට්ටි කුඩා කොටස් බවට කැඩෙනවා කියන එක නේද? එහෙනම් අනිවාර්යෙන් මේක ද්විතීක බිම් සැකසීමේ උපකරණයක්. අපේ ලංකාවේ කුඹුරු වල විශාල වශයෙන් මේ උපකරණය භාවිත කරනවා. භාවිත කළා ඇත්තටම ලොකු ගැටලුවක් තියෙනවා අපේ ගොවීන් ගොඩක් වෙලාවට ප්‍රාථමික ද්විතීක ඔක්කොටම ඔය රොටවේටරය දාලා තමයි කුඹුරු හාන්නේ ඒ වුණාට ඇත්තටම මේක තියෙන්නේ ද්විතීක බිම් සකස් කිරීම සඳහා පුතේ මම මේකේ ආකෘතියක් දැන් පෙන්වන්නම් මේකේ ආකෘතියක් පෙන්වන්නම් මේ ආකෘතියේ ඔයාලට පේනවා මෙහෙම ආවරණයක් මේකේ දරුවෝ රොටවේටරය කියන එකේ දිවිරෝදක් තියෙනවා සිවුරෝදක් තියෙනවා
දිවිරෝධ ට්‍රැක්ටරයට සහ සිවිරෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ වෙන රොටවේටර තියෙනවා මේ රොටවේටරේ මේ ඇතුලෙන් තියෙනවා දණ්ඩකට සම්බන්ධ කරපු තල දණ්ඩකට සම්බන්ධ කරපු ඇත්තටම සෑම රොටවේටරයකම දරුවෝ මේ විදිහ ආවරණයක් තියෙනවා ඇයි මේකේ ආවරණයක් තියෙන්නේ ඇත්තටම ශේෂ්ත්‍රයේ කටයුතු කරද්දී මේ රොටවේටරේ තල කැරකවීම නිසා අනතුරු වෙන්න පුළුවන් මොකද පොඩි කුඩා ගල් කැට ඒ වගේ මිනිසුන්ගේ අත්පය ඒ වගේ දේවල් අහුවෙලා ගල් කැටයක් අහුවෙලා වීසි වුණොතින් ගිහිල්ලා කාගේ හරි ඔළුවේ වදින්න පුළුවන් ඒක නිසා බොහෝ විට මේක ආවරණය කළා තියෙන්නේ ආරක්ෂාව සඳහා රොටවේටරය ඒක නිසා මේ රොටවේටරය අපි බලමු කොහොමද මේ රොටවේටරේ වැඩ කරන්නේ කියලා ශේෂ්ත්‍රයේ කොහොමද මින් සකස් කිරීම සඳහා රොටවේටරේ ප්‍රායෝගිකව භාවිතා කරන්න කියලා පුතේ මේ වීඩියෝ එකේ මම මේ වීඩියෝ එකේ ඔයාලා බලන්න හොඳට මේ සිවුරෝද ට්‍රැක්ටරයකට අර විදිහටමයි තුම්පුරු කෑඳුමට සම්බන්ධ කරනවා මේ බලන්න ආවරණයක් තියෙනවා ඔයාලා දකිනවා මේකේ තල කැරකවෙනවා එතකොට ශේෂ්ත්‍රයේ පස කුඩා කොටස් වලට කැඩිලා මට්ටම් වීමක් වෙනවා අර ඒකේ තියෙන දරුවා අර ආරක්ෂාවට තියෙන ආවරණය තමයි ඔයාලා ඔය දකින්නේ එහෙනම් ඊට අමතරව කොකු නගුල දැන් හරි ප්‍රශ්නයක් දැන් කොකු නගුල නගුල් ඔක්කොම අපි ගත්තේ ප්‍රාථමිකනේ ප්‍රාථමික මුං සැකසීමට කියලා තමයි අපි නගුල් භාවිතා කළේ දැන් මෙතන කොකු නගුල තියෙනවා ඒකේ බැලූ බැල්මටම දැන් බැලූ බැල්මටම කොකු පේලිනේ තියෙන්නේ දැන් ඔයාලට ඒක පේනවා කොකු නගුල හැබැයි සිවුරෝද කියලා නම් ඔන්න දැන් ඔයාලා දන්නවා නගුල් තල තියෙනවා නගුල් බඳට සම්බන්ධ වෙලා තියෙන තියුණු උල් සහිත නගුල් තල තියෙනවා මේක දරුවෝ අපිට ද්විතීක උනත් ගොඩක් වෙලාවට සමහර අවස්ථාවෙදී ප්‍රාථමික බිම් සැකසීමේ කටයුතු සඳහා ගොවීන් භාවිතා කරන උපකරණයක් මේකෙදි වෙන්නේ ගොඩක් වෙලාවට විශාල පස් කුට්ටි කුඩා කොටස් බවට කඩා බිඳ දැමීම මම කලිනුත් කිව්වා මෙන්න මේක තමයි ආකෘතිය මේ ආකෘතිය ටයින් තිල ප්ලව් කියලා අපි හඳුන්වන්නේ කොකු නගුල එතකොට මේ කොකු නගුලේ තියෙන මෙන්න මේ කොකු යකඩ කොකු නිසා මේ තියෙන්නේ තුම්පුරු කෑඳුමට සම්බන්ධ වෙන මම කලින් කියා දුන්න විදිහට මේ තියෙන්නේ යකඩ රාමුවක් එතකොට මේ කොකු පසතුලට මේ ගමන් කළා අපි පස් ට්‍රැක්ටරේ ක්‍රියාත්මක කරගෙන යාමේදී පස් කුඩා කොටස් බවට පත් කරනවා නමුත් මේක ප්‍රාථමික මෙන්ම ද්විතීක බීම් සැකසීමේදී භාවිතා කරන්න පුළුවන් බලමු එහෙනම් දරුවෝ අපි මේ කොකු නගුල මොකක් සඳහාද භාවිතා කරන්න කියලා ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක් කෙටි වීඩියෝ එකක් ඔයාලා බලන්න දැන් කොහොමද වැඩ කරන්න කියලා මේ තියෙන්නේ බිම් සකස් කිරීමේදී ද්විතීක බිම් සකස් කරපු ඉඩමක් මේ වලට පේනවා ද්විතීක බිම් සකස් කරපු ඉඩමක කොහොමද කැට පොඩි කරගෙන සමතලා කරගෙන යන්න කියලා මේකෙන් පැහැදිලි කොකු නගුල ඇත්තටම මම හිතන්නේ දැන් ඔයාලට බොහොම පහසුවෙන් ඔයාලට පේනවා නේද මේක තුම්පුරු කෑඳුමට සම්බන්ධ කරලා තියෙනවා එහෙනම් දරුවනේ ඊළාට තියෙනවා තවත් උපකරණයක් රිජරය ඔරිජරය ආකෘතියක් නම් මට පෙන්වන්න නෑ ඒක මම ඔයාලට රිජරය හෙවත් මොකද්ද ඇලි වැටි දමනය හරියට ඔය ඕක තියෙනවා පුතේ මේ දිවිරෝධ ට්‍රැක්ටරේට සම්බන්ධ කරන්නත් පුළුවන් අර ඊට එහා පැත්තේ මම දාලා තියෙන සරල උපකරණයක් ඔයාලට පේනවද මේ තලයේ තියෙන විශේෂත්වය දැන් මට ආකෘතියක් නැහැ මම අතින්වත් පෙන්වන්නම් ඒක කළා එතකොට මේ මෙන්න මේ විදිහට තියෙන තලයක් ඒ තියෙන්නේ ඔයාලා හිතන්න මේ තලයෙන් මෙහෙම ඇදගෙන යාමේදී මොකද කරන්නේ බිම් සකස් කරලා පොඩි වෙලා තියෙන පස්සල ඕක දෙපැත්තට පස් ගොඩවල් දෙකක් හැදෙනවා දෙපැත්තට පස් ගොඩවල් දෙකක් හැදෙනවා මැදින් කාණුවක් හැදෙනවා එතකොට මෙයාගේ නම තමයි රිජරය හෙවත් ඇලි වැටි දමනය ඔයාලා දැකලා තියෙනවා සමහර භෝග වර්ග දැන් බතල වගේ දේවල් හිටවනකොට පස් වැටියයි ඇලියයි දෙක ඔය විදිහට සම්බන්ධ කළ රටකජු වගේ භෝග සිටුවීමේදී අන්න ඒකෙදි අවසානයේදී පාත්‍ති සකස් කරනකොට මේ වගේ ඇලි වැටි දමනය භාවිතා කරන පුතේ මේක දිවිරෝධ ට්‍රැක්ටරේ ඉඳලා මේක සිවිරෝධ ට්‍රැක්ටරෙන් ක්‍රියාත්මක කරන විශාල උපකරණ දක්වා තියෙනවා ශේෂ්ත්‍රය අධගෙන යාමේදී ඇලියක් සහ වැටියක් සකස් වීම සිද්ධ වෙනවා එතකොට මේක පැහැදිලිව මේක ද්විතීක බිම් සැකසීමේ උපකරණයක් මේක යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක කරන උපකරණයක් එහෙනම් පුතේ
ඔයාලගේ තියෙන උපකරණ වලින් උපකරණ යටතේ දැන් අපි කතා කළා ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ද්විතීක බිම් සැකසීමේ උපකරණ කතා කළා බොහොම පැහැදිලිව අපි ඒවා අඳුරගත්තා කොහොමද වැඩ කරන්න කියලා ඉගෙන ගත්තා එහෙනම් අන්තිමට තියෙනවා අතුරියත් ගෑමේ උපකරණ එහෙනම් අතුරියත් ගෑමේ උපකරණ අතුරියත් ගෑමේ උපකරණ කියන්නේ මොකද්ද භෝගය ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීමෙන් පස්සේ භෝගයේ ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීමෙන් පස්සේ සිදු කරන ලබන විවිධ ක්‍රියා සඳහා භාවිතා කරනු ලබන උපකරණ එහෙනම් මේ යටතේ ඔයාලට උපකරණ කීපයක් තියෙනවා පුතේ ඔයාලා දැන් ඔය දකින්නේ උදැල්ල ගත්ත හැකි මං කලින් කිව්වා වගේ උදැල්ල අපිට භාවිතා කරන්න පුළුවන් උදැල්ල භාවිතා කරන්න පුළුවන් ඕනෑම අවස්ථාවක ඊට අමතරව හෝ උපකරණ කියලා જાතියක් තියෙනවා නේද හෝ උපකරණ කියන්නේ අපි කියනවා අදින වර්ගයේ උදලු කියලා. ඔය හෝ උපකරණවල දිග මිටක් තියෙනවා. දිග මිටක් තියෙනවා කෙලවර කෙලවර තියෙනවා විවිධ හැඩති තල. එතකොට මේ අදින වර්ගයේ උදරවල දිග මිට භාවිතා කළා අපිට ශේෂ්ත්‍රේ වල් පැලෑටි එකතු කිරීම, ශාක මුලට පස් ගොඩ ගැරීම, කුඩා ඇලි වැටි සකස් කිරීම, අන්න ඒ වගේ ක්‍රියාවන් සිදු කරන්න පුළුවන් හෝ උපකරණ. ඊට අමතර ඔයාලට තියෙන විශේෂිත උපකරණ වල් නෙලන යන්ත්‍ර. වල් නෙලන යන්ත්‍ර යටතේ ප්‍රධාන බහුලව භාවිත කරන වී වගාවේදී පේලියට පැල සිටුවලා තියෙන වී වගාවේදී භාවිත කරන වල් නෙලන යන්ත්‍රයක් විදිහට මෙන්න මේ මංගාව තියෙන ජපන් රොටරි වීඩරය හඳුන්වන්න පුළුවන්. එතකොට පුතේ අපි බලමු මේ උපකරණේ මේ උපකරණේ කොහොමද වැඩ කරන්නේ මේ ඇත්තම ජපන් රොටරි වීඩරයක් තමයි මංගාව තියෙන්නේ අපි කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න මේක නම් දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මිනිස් ශ්‍රමය නේද බොහෝ වෙලාවට අතුරියත් ගෑම මිනිස් ශ්‍රමය භාවිත කරනවා එතකොට පුතේ මේකේ මේ උපකරණේ තියෙනවා මේ විදිහට තල කට්ටල දෙකක් තල කට්ටල දෙකක් මේ විදිහට මේ දැති සහිත තල සහිත කට්ටල දෙකක් තියෙනවා මේ ඉස්සරහින් තියෙනවා අර බෝට්ටුවක වගේ මොකද්ද මේ විදිහට මේ නිකන් සපත්තුවක් වගේ ඔයාලට පේනව නේද මේක මේ රාමුවේ ඉස්සරහ පැත්ත එතකොට පුතේ අපි ශේෂ්ත්‍රයේ මේක ක්‍රියාත්මක කරනවා මම පෙන්නන්නම් කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්නේ කියලා මේකෙදි කරන්නේ අපි මේක ඉදිරියට තල්ලු කරගෙන යාමේදී පියවර දෙකක් ඔස්සේ වල් පැලෑටි මර්ධනය වීමක් සිද්ධ වෙනවා මේ ඉස්සරහ තියෙන දැති රෝද දැති ටික කරකැවීමේදී තනකොළ ටික ගැලවෙනවා ඊළඟ කොටසෙන් කරන්නේ ආය පාරක් මේක පසට යට කිරීමක් සිද්ධ වෙන්නේ මේක දරුවනේ අපි ශේෂ්ත්‍රයේදී භාවිතා කරනකොට ශේෂ්ත්‍රයේ භාවිතා කරනකොට මෙන්න මේ මේක මොකද වී වගාවේදී පුතේ භාවිතා කරන්නේ වී වගාවේදී භාවිතා කරන නිසා මෙන්න මේ කොටසෙන් අපි ශේෂ්ත්‍රයේ මඩේ මේක එරෙන එක වළක්වනවා ඉපිලුමක් විදිහට නැත්තම් මේක නිකම්ම රාමුව තිබ්බනම් මේක මඩේ එරෙනවනේ ඒක නිසා මේක ක්‍රියාත්මක කරන්නත් පහසුයි ඒක නිසා ක්‍රියාත්මක කිරීමේ පහසුකම් මඩේ එරීම වැළැක්වීම සඳහා මේ කොටස තියෙනවා හරි මම පෙන්නන්නම් සාමාන්‍ය ශේෂ්ත්‍රයේ මේ මෙහෙම වල් නෙලන්න නම් ශේෂ්ත්‍රයේ පේලි දෙක පේලි නිසි ආකාරයට පේලි සකස් පේලියට සිටවල තියෙන්න ඕනි එතකොට මිනිස් ශ්‍රමය භාවිත කරන ලංකාවේ බහුලව භාවිත කරනවා මේ උපකරණේ මෙන්න මේ විදිහට තමයි මිනිස්සයා මේ හැන්ඩලෙන් අල්ලගෙන ඊට පස්සේ පේලි අතර මේක තල්ලු කරගෙන යන එක තමයි කරන්නේ එතකොට තල්ලු කරගෙන යනකොට අර තල දෙකෙන් පියවර දෙකක් ඔස්සේ මේකේ වල් මර්ධනය කිරීමක් සිද්ධ වෙනවා එක තලයකින් යට කරනවා ආය අනෙක් තලෙනුත් එහෙනම් ඔන්න මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා අතුරියත් ගෑමේ උපකරණ ජපන් රොටරි වීඩරය වැඩ කරන්නේ කොහොමද කියලා මොකද බිම් සැකසීමේ උපකරණ ඔක ඇත්තටම එහෙම සංකීර්ණව හිතන්න දෙයක් නෑ බොහොම සරලයි ඒක තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම ඒක නිසා පුතේ අපි මේ කොටසෙන් ඉගෙන ගත්තාද බිම් සැකසීමේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ද්විතීක බිම් සැකසීමේ උපකරණ සහ අතුරියත් ගෑමේ උපකරණ ඔයාලට ඕනෑම ගැටලුවක් තියෙනවා නම් ඕක අහලා ඉවන්න පුළුවන් අපේ වීඩියෝ එකේ ඒක නිසා ඕනිම ගැටලුවකට මම පිළිතුරු දෙන්නම්
ඒ අනුව අපි දැන් බලමු මේ කොටස යටතේ ඕන තරම් පුතේ ඔයාලගේ තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සෑහෙන්න තියෙනවා මම පොඩි කෙටි ප්‍රශ්න දෙකක් විතරක් දැම්මා බිම් සැකසීමේ උපකරණ මේවා හඳුනා ගන්න මේ මම කියා දීපු දැනුම මේ මම කියා දීපු දැනුම ඉතා වැදගත් ඒ උත්තර තේරීම සඳහා ඒක නිසා ඔයාලා අපි පොඩ්ඩක් බලමු මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා මේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා द्वितीयक बीम सैकसी में उपकरण उदाहरण वेणुएद कल्पना द्वितीयक बीम सैकसी मोल बोर्ड नगुल पेहदील मेक प्राथमिक देशीय नगुल देशीय नगु कि ली नगुल इलाट जपान रोटरी वीडर दम्मी द्वितीयक त्रियाध्यायने तटिपोर्व इलाट यटिपास बुरूकरण नगुल ना बहुम पेहदीलवतीनवा तटी पोर्व तम द्वितीयक बीमसक सीमे उपकरण वेन्ने इलांगण पुते देवनीयक सिद्धुकर लबन कारेन सह लबन प्रतिपल तटी नगुलकट सामान उपकरण या तटी नगुलकट सामान क्याने सिद्धुकर लबन कार्य सह लबन प्रतिपल कद पसपेरलीम एक प्राथमिक बीमसक सीम एना पुते उतन एहा समान कार्य इटुकराने मुकाद पस पेरलीम कराने दें बहुम पेहदिली मोल बोर्ड नगुल एहना उन्न मम सरल प्रश्न देखा काल वेला हटियट दें पुते वाला पसुगे विभाग प्रश्न पत्र अरगन एवा अध्ययने करान्न पिलितुरु होयान्न मे कोटास नाम कल्ला विस्तर कल्ला एवागे रचना प्रश्न विल्लतीयनवा एक निसा अद अदापि मे पाडम मेतनिन अवसानाई ඊළඟට අපි තවත් කොටසකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්.